ගරු කතානායකතුමනි, අපේ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා සීමා වෙනවා. අද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට කාල සීමාවක් නැතුව නන්දොඩවන්න මෙතන අවස්ථාව දෙනවා වාචාල කතා කියන්න. අපි කියනවා ගරු කතානායකතුමනි, වහම දැන් ඡන්දට යන්න ඕන. වෙලාව හයමාර පහු වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම කරන්න. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපමණ රණකාරී ඔබතුමා වගකීමක් දරනවා නම් වගකීමක් දරනවා නම් ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුව පිළිබඳ අපමණ රණක වගකීමක් දරනවා නම් අපි ඉල්ලනවා ගෞරවයෙන්, ඉතාම ඕනෑකමින් අවධාරයෙන් අපි ඉල්ලනවා වහාම ඡන්ද තියන්න. කතික ලයිස්තුවත් ඉවරයි, කාලෙත් ඉවරයි. ඡන්දට බය ආණ්ඩුව පාර්ලිමේන්තුව ඇතුළේ අද පාර්ලිමේන්තුව ඇතුළේත් ගල්දාගෙන ඉන්නවා. අපි ගරු කතානායකතුමාට අවධාරයෙන් කියනවා වහාම ඡන්ද කියලා. තුනෙන් දෙක ඕනම් පෙන්න බල්ලා, තුනෙන් දෙක. මේ පනතට ගරු කතානායකතුමනි, මේ පනතට නීතිවතිතුමා කියනවා තුනෙන් දෙක අවශ්‍යයි කියලා පෙන්නනවා. දැන් තුනෙන් දෙක පෙන්නන්න ගරු කතානායකතුමනි. පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු පැල්ලමක් එකතු වෙන දිනය බවට අද මේ දිනේ පත් වෙනවා. තමුන්නාසේ ඉතිහාසයේ ගෝහීම කතානායකයා බවට, ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යවන කතානායකයා බවට තමුන්නාසේ පත් වෙනවා. තමුන්නාසේ ප්‍රජාතන්ත්‍රවාදය වල දමන කතානායකයා බවට පත් වෙනවා. ඒක අපි අභියෝග කරනවා. පුළුවන් නම් ගරු කතානායකතුමනි ඡන්ද තියන්න. කරුණා කළා මුස්ලිම් කොංග්‍රස්යත් එක්ක කතා කරනවා. දැනුත් කතා කර ඉන්නවා ඇමතිවරු දෙන්නේ. ඒ නිසා අපි ඉල්ලනවා, කරුණා කළා ඉල්ලනවා වහාම ඡන්ද තියන්න. වහාම පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ගන්න. අපි පෙන්නන්න තුරෙන් දෙක තියවද නැද්ද කියලා. එහෙම නුනොත් තමුන්නාසේ ගරු කතානායකතුමනි, ඔබතුමාට ගෞරවයෙන් කියන්නේ, ඔබතුමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යවන කතානායකවරයෙක් හැටියට ඉතිහාසගත වෙනවා. ඒක කරන් දෙන්න එපා. කරුණාකර ඡන්ද තියන්න. කිරියල්ල සභානායක මැතිතුමා හතරවටේ දුවනවා කණ්ඩායම් එක්කාසු කරගන්න. ඒ එක්කාසු කරගන්න තාක්කල් මේ කතාව අදින්න කියනවා. මේ පාර්ලිමේන්තුව කොලම් මඩුවක් කරලා තියෙනවා. කනගාටුවෙන් හරි අපිට ඒ ප්‍රකාශය කරන්න සිද්ධ වෙනවා. හිතවත් ගරු කතානායකතුමනි, දැන් ඔබතුමාලා මේ පාර්ලිමේන්තුව විහිළු මඩුවක්, කොලම් මඩුවක් කරගෙන රෑ 12 වෙනකන් හරි මේකට ඡන්ද දෙන්න බෑ කියලා ගෙදර ගියෝ කූද්දලා පේකෝප්පයක් දීලා මෙතන ගේනකන් බලාන ඉන්න එක නින්දාවට කරුණක්. ගරු කතානායකතුමනි, ඔබතුමා 1948 සිට මෙතෙක්කල් මේ දේශපමේ පාර්ලිමේන්තුව තුළ තිබ්බ හිටපු දුර්වලම කතානායකවරයා වෙන්න එපා කියලා මං ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ලයිස්තුවේ දාලා තියෙන කතිකියෝ නැතුව කතික ලයිස්තුවෙන් පිට 4-5 දෙනෙක් ඒකපාක්ෂිකව කතා කරනවා. හරිද මේක? ලැජ්ජයි නේද? දැන් ඡන්ද කියන්නේ